आई बोवा सूपयात्रा वेरसटहन अभी अद अविलती पीटी गार्डन होटल परश्रेट इत ओगलपेन इतम सुंदर परसरे अक्मागे पीटी पश्चिम दिशेनो पीनुम तटाके अतक् अभी यतनी दंगा हदन्यानो ओगलंट टीका विनासाकार मेक विनास्व ताय डिश हेमत ताय सलड अभी हदन्याने ओगलंट पुलवा मतलब सलड हदन हदल रस विंदीन अभी हे नम बल मोनाद आवश्यक द्रव्य किल मे सलड हदन मे सलड हदन मम गेनहलती रो पपाया गेडिया हेमंत अमु गस्लब गेडिया रो मैंगो गेडिया कोल सह दि एवगेम चेरी टोमाटो ग्रीन चिली सह अनियन मे ग्रीन चिली वेनोट इवलांट पुलवांग रेड चिली पाविचिकर अन्न फ्रेश एक एवगेम तमाय फिश सॉस टिकक पीनट टिकक बेदल अरगेन अविल्ला तीनो एवगेम तमाय टेमरिन पेस्ट एक मेतेंट हदागेन तो एकेने सीएम बला मन कियन्नम उगलांट कोहोमद सीएम बला पेस्ट एक हदन्ने कियला एवगेम तमाय मेतेन तीनो अपि बेदगत्त कूनिस्सो टिकक सह लूनु सह गंबिरिस मे टिक तमाय अपिट अवश्य वेन्ने मे सलाड एक हदन्न ओगोल्लन्ट पुलुवन् मे टिक पाविच्चि कला मात एक्कम सलाड एक हदन्न अपि बलमु कोहोमद सलाड एक हदन्ने कियला अवश्य मेक पोत इवत्न खपागन पुल मेकार मे पोत इवत्न अभी अंब गेडिया शुद्ध करगा अभी सुदनमें अभी क्लीन करगत पपाय सह मैंगो गेडी देख हीनी कपागा अभी बालम कोहम देख कपागा अभी मेकट तब आप को मल्ली कोल दिन आप एक मुल्टिका मेकट इसल एक करगा मेक अभी कोटन सलड वंगरीट दाल अभी को मल्ल टीका मेकार टीका क्लोकोट वगे कपल तीयागा मेक सलाड गार्निश कर अभी पुलवा लून के करगा पुलवा मेकार कपल करगा सलाड अरे अभी लाइम ज्यूस टीकूत मेकट एक करगा सुदनम वेन्नी अपि कपागत्त द्रव्य टिक पाविच्चि कल्ला ताय पपाया एंड मैंगो सलाड एक हदा गन्न एक अपिट अवश्यय कोटा गन्न मे वंगेडियट दाला मे वगे अपि बलमु कोहोमद एक करन्ने कियला अपि इस्सेल्लम मेकट दा गन्नवा ग्रीन चिली ए वगेम पीनट टिकक ए वगेम अपि गेनहल्ला तीन बेदगत् कूनिस्सो अभी इसल मेटिक टीका हुंदर कोटागे हर अभी दें अभी एक तुकर पीनट ग्रीन चिली सह श्रीम्स टीका कोटागत्ता एम बेदगत प्रॉन्स टीका अभी कोटागत्ता अभी दानो मेकट अभी कपागे तीन अपे मैंगो सह पपाया टीका
එවැගේම ලුණු ටිකක් මේකේ තියෙනවා මේ ටිකක් දාලා හොඳට කොටා ගන්න තමයි අවශ්‍ය වෙන්නේ මේක එවැගේම තමයි අපිට එකතු කරගන්න අවශ්‍යයි මේකට ෆිෂ් සෝස් අපි එකතු කරගත්තා මේ සැන්දක් විතර ඒ වගේම තමයි මෙතන මං තියෙන සියඹලා පේස්ට් එක මේක හදා ගන්න හරි ලේසි ඔයගලන්ට තියෙන සියඹලා ටිකක් දිය කරලා අරගෙන වතුරෙන් ඒකට සීනි පොඩ්ඩක් දාලා සීනිතේ මේ සැහැඳි දෙකක් තුනක් වගේ දාලා ටිකක් මද ගින්නේ තියලා තියන්න එතකොට මේක උකු වෙලා හොඳට පේස්ට් එකක් වගේ එනවා එතකොට අපිට පුළුවන් සෝල්ට් ටිකක් එකතු කරගන්න ෆිෂ් සෝස් වල සෝල්ටි තියෙනවා ඒ නිසා පොඩ්ඩක් ලුණු අඩු වශයෙන් එකතු කරගන්න ඔයගලන්ට පුළුවන් රස බලලම ලුණු ටිකක් එකතු කරගන්න ඒ වගේම ගම්බිරිස් කුඩු ටිකක් අපිට තියෙන දැන් මේක හොඳට කොටා ගන්න තමයි කොටා ගත්තට පස්සේ තමයි මේකේ හොඳම රස හොඳටම තියෙන්නේ අපි බලමු කොහොමද කොටා ගන්න කියලා සූදානම් වෙන්නේ අපි කොටාගත්ත සලාඩ් එක කොහොමද පිළිගන්නන්නේ කියලා බලා ගන්න. අපි බලමු කොහොමද පිළිගන්නන්නේ කියලා. අපිට පුළුවන් මේක උඩින් චෙරි ටොමැටෝ ටිකක් එකතු කරගන්න මේ වගේ දෙකට කපලා මේක ලස්සන කරගන්න මම හැමදාම කියනවා වගේ අපි කෑම එකක් පිළිගන්නනකොට පොඩ්ඩක් ලස්සන වෙනවා මොකද ඉස්සෙල්ලාම අපි ඇහැට තමයි දකින්නේ කෑම එකක් ඒ නිසා ඇහැට දැක්කම කන්න ප්‍රිය උපදවන තත්ත්වයට පත් කරන්න ඕනේ අන්න ඒ නිසා තමයි අපි කෑම එකක් ලස්සන කරන්නේ හැම වෙලාවෙම පිළිගන්නන්න කලින් මම එකතු කරගන්නවා මේකට චෙරි ටොමැටෝ ටික කපා ගත්ත එවගේම අපිට පුළුවන් මේක පොඩි පීනට් ටිකක් චොප් කරලා දාගන්න රට කජු ටිකක් අපිට පුළුවන් මේක පොඩියට දෙකට වගේ කපලා දාගන්න ඒ වගේම තමයි අපි කපා ගත්ත කොත්තමල්ලි කොළ ටික ඔයගොල්ලෝ දැක්ක කොහොමද අපි තායි රෝ පපාය ඇන් මැංගෝ සලාඩ් එක හැදුවේ කියලා ඔයගොල්ලන්ටත් පුළුවන් මේක ගෙදරදි හදාගන්න ඔයගොල්ලන්ගේ විශේෂ අමුත්‍ එක්කෙන වෙලාවට එහෙමත් නැත්නම් ඔයගොල්ලගේ විශේෂ කෑම වේලක් සෝදානම් කරන වෙලාවට අන්නේ කෑම මේසයට මේ වගේ සලාඩ් එකක් කියලා බලන්න කොහොමද කියලා මේ දින අපි හදාගත් සලාඩ් එක ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලොත් ගෙදරදි හදලා බලන්න කොහොමද මේකේ රස කියලා